Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Sadhu, sadhu, sadhu. E bhagyavattu arahattu Gautama nammu apage sastruvu sammasambuddhrajanan vahanseta apage namaskare veva. Sadhavat pinnatni. අද දවසේත් වැඩමවදාල පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි සුන්දර නිවන් මඟ පරිපූර්ණ කරගන්නට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩා දියුණු කරගන්නට උපකාර වෙන බෝධිපාක්ෂික ධර්ම කතා බහේ සතර සතිපට්ඨානය ගැන කියවෙන සතිපට්ඨාන සංයුක්තයට අයිති නාලන්ද වර්ගයේ තුන්වෙනි දේශනාව චුන්ද සූත්‍ර දේශනාව ඇසුරු කරගෙනයි මේ සදහම් කතා බහ ස්වාමින් වහන්සේ සමගින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මේ උතුම් චුන්ද සූත්‍ර දේශනාවේදී අපට මුණ ගැහෙනවා අපගේ භාගතුන් වහන්සේ ගිලන් වෙලා ගිලන් බවින් සුවපත් වුණාට පස්සේ භික්ෂු සංඝයා කැඳවලා අමතලා අවවාද කොට වදාලා මේ සතර සතිපට්ඨානයේ යෙදෙන්න කියලා. අනේ අවවාදෙ කියුණා මේ බුද්ධ ශාසනේ යමෙක් සිල්පද කැමැතිව පුහුණුව කැමැතිව සතර සතිපට්ඨානයේ යෙදෙයිද අග්‍රඵලය සාක්ෂාත් කරයිද ඒ උතුම්මය මේ බුදුසසුනේ අග්‍රයි කියලා. ඉතින් මේ දේශනාවෙත් ඒ කාරණාව ගැන කියවෙනවා. ඉතින් මේකෙදි අපිට අසන්ට ලැබෙනවා සාරිපුත්තයන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන පවා. ඉතින් මේ පිරිනිවන් පෑම අරබයා භාගතුන් වහන්සේ පින්වත් ආනන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම චුන්ද ස්වාමින් වහන්සේ ඉදිරියේ යම් කරුණු හෙළිදරව් කරනවා. ඒතර අපටත් උපකාර වෙයි පින්වත්නි, අවසරයි ස්වාමින් වහන්ස, අපටත් උපකාර වෙයි මේ ධම්මග දියුණු කර ගන්නට මේ උතුම් අවවාද. ඒ නිසා මේ චුන්ද සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු මෙතෙන් පටන් අපි මේ ශ්‍රද්ධාවන්ත පින්නතුන් ඉදිරියේ හිරිදරව් කර සිටිමු. අවසරයි පින්න ස්වාමීන් වහන්ස, මේ චුන්ද සූත්‍රයේ චුන්ද කියලා කියන්නේ චුන්ද සාමණේරයන් වහන්සේ කියලා උන්වහන්සේ බුද්ධ ශාසනයේ මේ දේශනාවලදී හඳුන්වන උන්වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉද්දී එහෙමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ මගදී නාලක ගමේ. නාලක ගම සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ උපන් ගම බව තමයි සැලකෙන්නේ. එහෙමයි. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ආබාධ වෙලා, ඒ කියන්නේ ගිලන් වෙලා දුකටපත් වෙලා අසනීප වෙලා බොහෝ සෙයින් ඒ කාලේ වෙනකොට වැඩ හිටියේ. මේ චුන්ද සමුනුද්දේශයන් වහන්සේ, කියන්නේ සාමණේර, කියන්නේ උපසම්පදා නොවිච්ච ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට උපස්ථාන කරමින් වැඩ හිටියේ ඒ කාලේ. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ආබාධයෙන් මේ අසනීපයෙන්ම පිරිනුවම් පාවදාලා. ඊට පස්සේ මේ චුන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන, එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පින්නම් පාවට පස්සේ ගන්න තිබුණේ පාත්‍රයයි උන්වහන්සේ
ඒ සිවුරුයි. ඉතින් මෙන්න මේ තුන් සිවුරුත් අරගෙන භාගතුන් වහන්සේ වැඩ හිටපු සැවැත්නුවර ජේතවනාරාමයට. එතකොට මේ යජගහනුවර ඉඳලා සැවැත්නුවර ගොඩාක් දුරයි කාලිපා ගමනින්ම. මේ පින්වත් ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයට සැවැත්නුවරට වැඩම කළා. ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට පවසා සිටියා, ආයස්මා බන්ති සාරිපුත්තෝ පරිනිබ්බුතෝ. ස්වාමීනි, ආනන්දයන් වහන්ස සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පිරිනම් පෑවා. ඉදමස්ස පත්ත චීවරන්ති, මේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරු. මේ විදිහට කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට හරි කනගාටුවක් ශෝකයක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී සඳහන් කරනවා. උන්වහන්සේට මේ කයට නිකම් බරගතියක් ඇති වුණා කියනවා. දිසාවන් පවා වැටෙන්නේ නැති ස්වභාවයක් මේ උදා වුණා කියනවා. මේ සාරිපුත්තයන් වහන්සේගේ ඉතාම ළඟින් ඇසුරු කරපු, ධර්මයේ අනුග්‍රහ ලැබපු ස්වාමීන් වහන්සේ නමක් ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මේ කතාව ඇහුණට පස්සේ, සැලවුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේට කියන චුන්ද සමුනුද්දේශයන් වහන්සේට, අත්තිකෝ ඉදං ආවසෝ කතා පාභතං භගවන්තං දස්සනාය. චුන්දේ, අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න මේ කතාවස්තුවක් කරුණක් ඉපදුනා. එතකොට අපිට පේනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුදුරජාන් වහන්සේ දකින්න පුළ බලාගෙන ඉඳලා තියෙන බුදුරජාන් වහන්සේ හා කතා බස් කරන්න, දහම් කතා බහක් යෙදෙන්න, ධර්ම අනුශාසනාවක් ලබා ගන්න. එහෙමනම් චුන්ද, අපි භාග්‍යතුන් වහන්සේ ගාවට යන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේක සැල කරමු. එහෙමයි ස්වාමීනි කියලා චුන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේ ගාවට වඩිනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා, මේ චුන්ද සමුනුද්දේශයන් සාමණේරයන් වහන්සේ ස්වාමීනි කියා සිටිනවා, මේ සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පෑවා. උන්වහන්සේගේ පාත්‍ර සිවුරු කියලා මට මේවා ගෙනත් දුන්නා ස්වාමීනි. අනේ ස්වාමීනි, අපිච මේ බන්ති මధుරක ජාතෝ විය කායු. අනේ ස්වාමීනි, මගේ කයට මහා බරගතියක් දැනෙනවා. දිසාපි මේ නපක්ඛායන්ති, මට දිසාවන් මොනවද කියලා වැටහෙන්නේ නැහැ. ධම්මාපි මං නප්පටි බන්ති, මට ධර්මියුත් දැන් වැටහෙන්නේ නැහැ. ආයස්මා සාරිපුත්තෝ පරිනිබ්බුතෝති සුත්වාති. සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පෑවා කියන එක මට අහන්න ලැබුණත් එක්ක ස්වාමීනි, මට හරි මේ ශෝකයක් ඇති වුණ කියන එක තමයි මේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට කියා සිටින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසරයි මේ. ඒ කියන්නේ මේ සෝතාපන්න වෙලා හිටපු පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට පවා මේ සාරිපුත්තයන් වහන්සේගේ පිරිනමම් පෑම ගැන මේ අහලා විශාල සංවේගයක් හට අරගෙන තියෙනවා. දැන් ඇයි සංවේගය ඇති වුණේ කියන එක ගැන ඉදිරියේදී පැහැදිලි කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේදී ධම්ම අවවාදයක් ලබා දෙනවා. ඉතින් වටිනා අවවාදයක් ලබා දෙනවා අපිටත් මේ ප්‍රේමනාපයගෙන් වෙන්වෙන්න සිදු වෙනකොට. එහේ. අපිට මේ බුද්ධ ශාසනය පවා අපි එකට ඉන්න කල්යාණ මිත්‍රව අපට අහිමි වෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් වෙන් වෙන්නට වෙනවා. අපිට උපකාර කරන අයගෙන් මේ අවස්ථාවේදී අපට සිහිපත් කරගන්න ඉතාම වටින ධර්ම කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. කින්නකෝතේ ආනන්ද සාරිපුත්තෝ සීලක්ඛන්දං වා ආදාය පරිනිබ්බුතෝ. ඒ ආනන්ද, මේ සාරිපුත්තයන් ඔබේ සීලස්කන්ධය මේ අරගෙනද පිරිනමම් පෑවේ? සමාධි ඛණ්ඩං වාදාය පරිනිබ්බුතෝ. ඔබේ සමාධි ස්කන්ධය, ඔබට ප්‍රථම ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ආදී වශයෙන් දියුණු කරගෙන තියෙන මේ සමාධි ස්කන්ධේ අරගෙනද පිරිනමම් පෑවේ? ඊළඟට ඔබේ ප්‍රඥා ස්කන්ධේ, ඔබේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ වශයෙන් බුදුරජාන් වහන්සේ මේ ප්‍රඥාව විස්තර කරනවා. මේ ප්‍රඥා ස්කන්ධේ අරගෙනද සාරිපුත්‍ර පිරිනමම් පෑවේ? විමුක්ති ඛණ්ඩං වාදාය පරිනිබ්බුතෝ. ඔබේ විමුක්ති ස්කන්ධේ අරගෙනද පිරිනමම් පෑවේ? විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය අරගෙනද පිරිනුවම් පෑවේ? මේ විදිහට මේ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙකුට දිනු කරගන්න තියෙන මේ කාරණා පහ, සීල ස්කන්ධය, ඒ වගේම සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය, ඒ වගේම විමුක්ති ස්කන්ධය, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය කියන මේවා අරගෙනද සාරිපුත්ත පිරිනුවම් පෑවේ කියලා
බුදුරජාණන් වහන්සේ තාම කාරුණික විමසා සිටිනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. නකෝ මේ බන්ති ආයස්මා සාරිපුත්තෝ සීලස්කන්ධං වාදාය පරිනිබ්බුත. අනේ ස්වාමීනි මගේ සීලස්කන්ධේ නම් අරගෙන පිරිනොම් පෑවේ නැහැ. ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවහන් වෙලා සීලේ පරිපූර්ණ කරගෙන හිටපු ශ්‍රාවකේ. මගේ සීලස්කන්ධය අරගෙන පිරිනොම් පෑවේ නැහැ. ඊළඟට මගේ සමාධි ස්කන්ධේ, මගේ ප්‍රඥා ස්කන්ධේ, මගේ විමුක්ති ස්කන්ධේ, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධේ අරගෙන නම් පිරිනොම් පෑවේ නැහැ ස්වාමීනි. අපිච්ච බන්ති, ඒ වුණාට අනේ ස්වාමීනි ආයස්මා සාරිපුත්තු ඕවාදුකෝ අහෝසි. සාරිපුත්තයන් වහන්සේ මේ පිරිසට අවවාද කරන, හොඳට අවවාද අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ නමක්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, විඤ්ඤාපකෝ හොඳට මේ කරුණු තේරුම් කරවන උත්තමයන් වහන්සේ නමක්, සන්දස්සක හොඳට කරුණු දක්වමින් මේ දස කතාව කරුණු දක්වමින් දස කතාවෙන් සමාදපකෝ, ඊළඟට වීරිය ආදී උතුම් ගුණධර්මයන්ගේ කටි සමාදන් කරවන උත්තමයන් වහන්සේ නමක්, සමුත්තේජකෝ ඊළඟට නිරන්තරයෙන්ම මේ හිත මේ සසරට යන ස්වභාවයේ මේ අකුසල් වලට වැටෙනවා, හීන වීරියට වැටෙනවා, මෙන්න මේ වගේ මුදවාගෙන හිත තෙද ගන්නවන සමුත්තේජකෝ, සමුත්තේජනේ ඇති කරවන ධර්ම කරුණු දස කතාව දක්වමින් නිරන්තරයෙන් තෙද ගන්නනවා මේ ධර්ම මාර්ගයේ වැඩිම පිණිස වීරිය ආදී උතුම් ගුණධර්ම ඇති වෙන විදිහට පිරිස තෙද ගන්නනවා සාරිපුත්තයන් වහන්සේ. ඉතින් ඒ වගේම සම්පහන්සකෝ මේ ප්‍රසාදයට සතුටටපත් කරනවා, ප්‍රමෝදයටපත් කරනවා පිරිස. අකිලාසු ධම්ම දේශනායි, මේ විදිහට මේ ධර්ම දේශනා කරන්න උන්වහන්සේ කිසි විටක පැකිලෙන්නේ නැහැ. ඒක වෙහෙසක් කියලා උන්වහන්සේ සලකන්නේ නැතුව මේ විදිහට උන්වහන්සේ ධර්ම කතාවෙන් කරුණු දක්වමින්, එහි සමාදම් කරවමින්, එහි තෙද ගන්වමින්, ගුරු ධර්මයන්හි ඊළඟට සතුටු කරවමින් ධම් කතාවකින් උන්වහන්සේ හැම වෙලාවෙම ධර්ම දේශනාවට නොපැකිලව උන්වහන්සේ මේ ධර්මානුශාසනා කළා. අනුග්ගාහකෝ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට, අනුග්ගාහකෝ සබ්‍රහ්මචාරීන, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරනවා උන්වහන්සේ හොඳට. තං මයං ආයස්මතෝ සාරිපුත්තස්ස ධම්මෝජං ධම්ම භෝගං ධම්මානුග්ගහං අනුස්සරාමත්. අනේ ස්වාමීනි මට මේ ශෝකය ඇති වුණේ මෙන්න මේ නිසා, ඒ සාරිපුත්තයන් වහන්සේගේ මේ ධම් ඕජය, ධම් ධර්ම භෝගේ, මේ විදිහ ධර්මය බෙදා හදා ගැනීම, ධර්ම භෝගේ ධර්මය භාවිත කිරීම, ධර්මානුග්‍රහය සාරිපුත්තයන් වහන්සේගේ සිහි කිරීම, සිහිපත් වීමෙන් මට මේ කනගාටුව ශෝකේ හටගත්තා. ඔව් මට මේ පාඩුවක් කියන එක මේ සාරිපුත්තයන් වහන්සේගේ පිරිනවීම, මට මේ කයට බරගතියක් ආවා, මට මේ දිසාවන් පවා වැටෙහෙන්නේ නැති ස්වභාවයක් ඇති වුණේ ඒ නිසායි ස්වාමීනි කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු දුන්නා. ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන්. එතකොට මේ මෙතරම් සංවේගයක් හටගන්න හේතුනේ ඒ කරුණ. එතකොට බලන්න මේ සාරිපුත්තයන් වහන්සේ සීලය අරන් ගියෙත් නැහැ, පිරිමම් පෑවෙත් නැහැ සීලය අරගෙන. සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශන කියන මේ නිවන් මඟ පුහුණු කරගන්න තියෙන කරුණු අරගෙන ගියා නෙමෙයි. සාරිපුත්තයන් වහන්සේ මේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියන්නට පසුබට වෙලා නැහැ නේද? එතකොට ස්වාමීන් වහන්සේලාට නිතර මේ ධර්මයේ සමාදන් කරවලා, උත්සාහවත් කරලා, අනුග්‍රහ කරලා, ධර්මයේ තුල සතුටු කරවලා නිවන් මාර්ගය යන්නට උදව් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විදිහට මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන උත්තමයන් වහන්සේ නේ, ධර්ම සේනාධිපතින් වහන්සේ. එතන මේක ස්වාමීන් වහන්සේ අපූර්ව අර අපූර්ව වචන ටිකක් විස්තර වෙනවා, ධම්මෝජං ධම්මභෝගං ධම්මානුග්ගහං කියලා. අන්න ඒක තමයි කියන සිහි කරන්නේ නේද? එහෙමයි තමයි. මයං ආයස්මතෝ සාරිපුත්තස්ස ධම්මෝජං. ඕජ කියන්නේ දැන් ඒක රසවත් බවක්, ධර්මයේ තුල තියෙන ප්‍රීතිය පද්දනවා නේද ඕජස්. ධම්ම භෝග ධර්මයෙන් අපි අර ධර්ම දායාදය ලබා දීම, ඒ ධර්මය අනුග්‍රහක. අන්නේ ධර්ම දායාදය ගැන සිහි කරලා සාරිපුත්තයන් වහන්සේගේ ඒ ධර්ම දායාදය, භාග්‍යතුන් වහන්සේගේ ධර්ම සේනාධිපති මේ බුදුසසුනේ ප්‍රඥාවෙන් අග්‍ර අපගේ සාරිපුත්තයන් වහන්සේගේ පිරිනිවන් පෑම ආරභය, අපගේ ධර්ම භාණ්ඩාගාරික පින්නත් ආනන්ද ස්වාමීන් වහන්සේ හටගත් ඒ ධර්ම සංවේගය ගැන ඒ විදිහට සඳහන් වෙනවා. ඉන් අනතුරුව පින්නස් ස්වාමීන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ තවදුරටත් මේ ගැන
අපිට වැදගත් වෙන්නේ මින් පස්සේ කරන අනුශාසනාව මේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේක ඇත්තටම නිදානේ. මේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන දැන් මේ සෝවහන් වූ ආනන්ද ස්වාමීන් වහන්සේටත් මේ විදිහේ අපහසුතාවයක් ඇති වුණා නම් අනිත් ශ්‍රාවකයන්ට මේ සාමාන්‍ය කෙනෙකුට මේ කෙතෙක් අපහසු වෙන්න පුළුවන්ද නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. අපි පෞද්ගලිකව අත්දැකලා තියෙනවා. ඉතින් මේ කරුණවලදී අපිට සිහිපත් කරගන්න පුළුවන් ඉතාම වටිනා ධර්ම කාරණාවක් බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. නනුතං ආනන්දමයා පටිගච්ඡේ වක්ඛාතං. ආනන්දමම කලින්ම ඔබට කියලා තියෙනවා නේද? සබ්බේහි පේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අඤ්ඤතා භවෝ. මේ සියලු ප්‍රිය මනාප දේවල් නැසිලා යනවා. වෙනස් ස්වභාවයට පත් වෙනවා කියලා අන්නේ ස්වභාවයට පත් වෙනවා කියලා මම කලින්ම ඔබට කියලා තියෙනවා නේද? තං කුතිත් ආනන්ද ලබ්භා. ඉතින් ආනන්දේක කෙසේනම් කෙනෙකුට ලබන්නද මොකද්ද ලබන්නද කියලා අහන්නේ යන්තං ජාතං යමක් ඉපදුනාද භූතං හටගත්තද සංකතං හේතු ප්‍රත්‍යින් හටගත්තු සංකත ස්වභාවයෙන් යුතුද පලෝක ධම්මං නැසී යන ස්වභාවයෙන් යුතුද තං වතමා පලුජ්ජීති නේතං ඨානං විජ්ජති. අන්නේදී ඒ විදිහට ඉපදුණු හටගත්තු සංකත වූ නැසෙන ස්වභාවයෙන් යුතුදී මා පලුජ්ජීති නැසෙන්න එපා කියන දේ කියනකට ලබන්න පුළුවන් ලබනවා කියන එක නේතං ඨානං විජ්ජති. ඒක කිසිසේත්ම වෙන්නේ නැති දෙයක්. ආනන්ද ආනන්ද මේ බුදුරජාන් වහන්සේ දැන් මේ කාරණාව අපිට නිරන්තරයෙන්ම දැන් කලින්ම බුදුරජාන් වහන්සේ මේක කිව්වා කියනවා නේද? නිතරම ශ්‍රාවකයෙකුට ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා නිතර නිතර සිහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ ධාන සූත්‍ර ආදීදී දේශනා කරනවානේ. සබ්බේහි මේ පීහි මනාපේහි නානා භව විනා භවෝති කියලා. එහෙමයි. සියලු ප්‍රේමනාප දෙයින් මට වෙන් වෙනට වෙනවා කියන එක සෑම ස්ත්‍රියක් විසිනුත් පුරුෂයෙක් විසිනුත් ගිහියෙක් විසිනුත් පැවිද්දෙක් විසිනුත් නිතර නිතර සිහි කරන්න කියලා මේක කලින්ම ඔබටම දේශනා කළා කියලා බුදුරජාන් වහන්සේ ඒක මේ ඉස්මතු කරන්නේ ඔබට. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරලා කියනවා සේයතාපි ආනන්දේ ආනන්ද හරියට මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ. මහත් වූ රුක්ෂයක් තියෙනවා සාරවත් වූ, ඒ කියන්නේ හොඳ අරටුවකින් යුක්ත තියෙනවා රුක්ෂයක්. සෝ මහන්තතරෝ කන්දෝ සෝ පලුජ්ජයි. ඒ රුක්ෂේ මහත් වූ මේ අත්තක් කඳක් කඳක් මේ කැඩිලා යනවා. ඒව මේව කෝ ආනන්ද. අන්න ඒ වගේ ආනන්ද මහතු භික්ඛු සංඝස්ස තිට්ඨතෝ සාරවතු. මේ සාරවත් වූ මහා භික්ෂු සංඝයා සිටිද්දී සාරිපුත්තෝ පරිනිබ්බුතු. මේ සාරිපුත්තයන් වහන්සේ අර ගහක මහත් වූ කඳක් මේ සාරවත් වූ ගහක මහත් වූ කඳක් මේ ශාඛාවක් මේ ගැලවිලා වැටුණා වගේ පළු දුනා වගේ මේ සාරිපුත්තයන් වහන්සේ මේ භික්ෂු සංඝයාගෙන් වෙන්වීම මා දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දායමත් මතක් කරනවා ආනන්ද කොහොමනම් ලබන්නද? එය හටගත්තු සංකත වූ සකස් වූ මේ ධර්මයන් නැසෙන්න එපා කියලා. තංවත මා පලුජ්ජීති නේතන් ඨානං විජ්ජති. ඒක එහෙම නොනැසේවා කියලා කිසිවෙකුට ලබන්න පුළුවන්කමක් නැහැ. අන්න මේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරන ඉතාම වටින ධර්ම කාරණාවක් අර ගිලාන සූත්‍රයේදීත් මතක් කරපු තස්මා තිහානන්ද අත්ත දීපා විහෙරත. මේ විදිහේ මේ අසරණ බවක් මේ විදිහේ ස්වභාවයක් යථාර්ථ ස්වභාවයක් මේ ජීවිතයේ තියෙන නිසා ආනන්ද අත්ත දීපා විහෙරත. මේ තමන්ව දූපතක් කරගෙන වාසය කරන අත්ත සරණ තමන්ව පිළිසරණ කරගෙන අනන්‍ය සරණ වෙන කෙනෙක් සරණ කරගන්නේ නැතුව වාසය කරන්න ධම්ම දීපා ධර්මයේ දූපතක් කරගන්න ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ සරණ කරගන්න වෙන දෙයක් සරණ කරගන්න එපා කියලා. ඒ කියන්නේ ස්වනස් සතර සතිපට්ඨාණයටම එන්න කියන එක තමයි මේ නැවත 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 මේ විදිහේ මේ අසරණ භාවයක් ඇත්තටම ජීවිතයේ තියෙන නිසා මේ සතිපට්ඨාණය තුළටම දැන් මේ තමන් දූපත කරගන්නේ තමන් සරණ කරගන්නේ වෙන සරණක් නොකොට ධර්මයේම සරණ කරගෙන ධර්මයේම දූපත කරගෙන වාසය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානෙ යෙදී වාසය කිරීම. අන්න ඒක තමයි ජීවිතේට පිළිසරණ වෙන්නේ නිතරම කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ සංවේගදායක අවස්ථාවේදීත්
බුදුරජාණන් වහන්සේ ජරාවට පත්වීම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරපු වෙලාවෙත් නේ මෙච්චර මහානුභාව සම්පන්න උත්තමයන් වහන්සේත් ජරාවට පත් වුණා, වයසට පත් වුණා, ස්ථිර ස්වභාවයක් නැහැ මේ තථාගත ශරීරෙත් කියලා මතක් කරපු වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ මේ අවවාදනය කළේ ආනන්ද තමන්ව පිළිසරණ කරගන්න, තමන්ව දූපත කරගන්න වෙන සරණක් නෙමෙයි, ධර්මයේ සරණ කරගන්න, ධර්මයේ දූපත කරගන්න, ධර්මයේ සරණ කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ. එහෙමයි. එතකොට මේ දේශනාවෙදිත් අර වදාලා අවසානයේ අග්‍ර කිනා ගැන ස්වාමීන් වහන්සේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේකදී වදාරනවානේ ස්වාමීන් වහන්සේ, යේ කේචි ආනන්ද ඒතරේ විවා මමච්ච ඒවා. ආනන්ද වර්තමානයේ හරි මගෙන් පස්සේ හරි. ඒ කියන්නේ අද දක්වා වුණත් පිළිසරණ මේ පිරිනුවම් පෑවට පස්සේ අත් දීපා විහෙරිස්සන්ති. යමෙක් තමන්ව දූපත කරගෙන මේ විදිහට සතර සතිපට්ඨානේ මැනවින් මේ වඩලා සිහිහි පිහිටුවාගෙන තමන්ව සරණ කරගෙන වෙන සරණක් හොයන්න නැතු. දැන් අපි දැන් වෙන සරණක් කරගන්න එපා කියලා කියන්නේ වෙන පුද්ගලයන් දැන් කල්යාණ මිත්‍රයන් විදිහට අපි ඇසුරු කරන්න ඕනේ. අනන්‍ය සරණයි කියන්නේ වෙන සරණක් මේ හොයන්න එපා කියන ධර්මයේ හැරෙන තමන් හැරෙන්න. මේ සතර සතිපට්ඨානේ සරණ කරගෙන ධර්මයේ දූපත කරගෙන ධර්මයේ දිවයින කරගෙන ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන ශ්‍රාවකයන් ගැන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ වැඩෙද්දි බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තම තග්ගේ මේතේ ආනන්ද අන්නේ පිරිස අග්‍රයි කියනවා. කවුරු අතරින්ද? භික්ඛු භවිස්සන්ති ඒකේච සික්ඛාකාමාති. මේ ශික්ෂාකාමි හික්මෙන්නා වූ සතර සතිපට්ඨාණය තුළ හික්මෙන්නා වූ ඒ භික්ෂූන් අතරින් අග්‍රයි කියලා මේ විදිහට සිහි පිහිටුවාගෙන ඉන්න භික්ෂූන් සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨානේ සිහි පිහිටුවාගෙන ඉන්න ශ්‍රාවකයන් අග්‍රයි කියලා දේශනා කරනවා මගේ හික්මෙනු කැමති ශ්‍රාවකයන් අතරින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ උතුම් සූත්‍ර දේශනාවේදී පින්වත්නි චුන්ද සූත්‍රය ඇසුරෙන් ඇති අද දවසේ අපි මේ සතර සතිපට්ඨානය ගැන කියවුනේ පින්වත් සාරිපුත්තයන් වහන්සේගේ පිරිනිවන් පෑම අරභයා භාගිතුන් වහන්සේගේ සම්බුදු මුවමණලින් නිකුත් වූ ඒ සම්බුදු වදන් ඇසුරු කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේ අපට පහදා දුන්නා. ධර්ම සංවේගයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වුණු ශෝකය භාගිතුන් වහන්සේ වදාලා මේ ලෝකේ හටගත් යමක් ඇත්නම් ඒක ආපහු වෙනසෙන් එපා කියලා කෙසේ ලබන්නද කිව්වා. උපමාවකුත් කියලා දුන්නා මේ සාරිපුත්තයන් වහන්සේගේ පිරිනුවම් පෑම හරියට හොඳට සාරවත් හැදුණු ගහක මහා ලොකු අත්තක් කඩා වැටෙනා වගේ මේ සාරවත් භික්ෂු සංඝයා අතරින් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පාවා දාලා දැන් ලොකු අඩුවක් පේන්න තියෙනවා. එතකොට බලන්න ඊට පස්සේ භාගිතුන් වහන්සේ නිතර කළ අවවාදය වදාලා සතර සතිපට්ඨාණයට මෙන්න කියලා. සතර සතිපට්ඨාණයට එන්න කිව්වා තෙරුවන් සරණ පිහිටි කෙනා, බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා, භාගිතුන් වහන්සේගේ අවවාද හික්මෙන කෙනා, ඒ භාගිතුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා, ඒ ධර්මය අවබෝධ කළ ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා, තිසරණයේ පිහිටලා ඊට පස්සේ තමන්ව පිහිට කරගෙන තමන් මේ ධර්මයේ තමන්ට ගලපගෙන තමන්ටත් ඒ නිවන් මඟ සම්පූර්ණ කරගන්න කියලා, මේ සොඳුරු නිවන් මඟ සම්පූර්ණ කරගන්න කියලා භාගතුන් වහන්සේ වදාලා පිනොත් ස්වාමීන් වහන්සේ අපට පහදා දුන්නා. ඒ භාගතුන් වහන්සේගේ සම්බුදු වදන ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දිත් ඊට පස්සේ වුණත් කවුද අග්‍ර වෙන්නේ? සතර සතිපට්ඨානේ පුහුණු වෙන භික්ෂුවයි කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ඔබ සිළු දෙනාටමත් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ධර්මදාන දායාදේ ලබා දෙන හැම දෙනාටමත් මේ උතුම් දහම් කතා බහෙන් යම් පිනක් අප රැස් කළාද ඒ පින ඒකාන්තයෙන්ම මේ ජීවිතේ පහසුවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වශයෙන් ගත කරන්නට, අකුසලයෙන් දුරවන්නට, කුසලයේ පිහිටන්නට රැස් කළා වූ පිනෙන් රැස් කළා වූ කුසලයෙන් මේ සතර සතිපට්ඨාණයට එන්නට මේ බුදුසසුනේ අග්‍ර පුද්ගලයන් බවට පත්වන්නට පින්වත් අප හැම දෙනාටම මේ උතුම් පින හේතු වාසනා වේවා.
සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති සාදු සාදු සාදු